ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් සිටින්නේ. ඒ වගේම තමයි ලෝක ඉතිහාසයේ ලාංකේය ඉතිහාසයේ දැවැන්තම ජනතා නැගිටීම ඔබ ජූලි මාසේ 9 වෙනිදා අත්විඳා. හැබැයි මේ මොකද්ද සියලුම දෙනා කිව්වේ? අපි හැමෝම කිව්වේ අපිට යහපත් දේශපාලන සංස්කෘතියක් ඕනේ. අපේ රටේ තියෙන ආර්ථික ක්‍රමයට වඩා වෙනස් ආර්ථික ක්‍රමයක් ඕනේ. ඒ වගේම තමයි අපේ රටේ සියලුම ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර දෙන්න මේ දේශපාලකයා සමත් වෙන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ ඉල්ලීම් එක්ක තමයි අපි මේ පියමන් කරන්නේ අලුත් රටක් අලුත් ලෝකයක් නිර්මාණය කරන්න. ජාතික ජනබලවේගයේ ප්‍රමුඛතාවය දෙන කරුණු පහක් තියෙනවා මේ කෙටි කාලයේදී. පළවෙනි එක තමයි පරිපාලන ව්‍යුහය. අපේ පරිපාලන ව්‍යුහය මොකක් වෙන්න ඕනද කියලා. ඊළඟට අපේ රටේ ජනතාවගේ මේ බිඳ වැටිලා තියෙන ජන ජීවිතය කොහොමද අපි යථාවත් කරන්න කියන එක. ඊළඟට මේ අවස්ථාව අපි පාවිච්චි කරලා අපේ රටේ ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් කොහොමද අපි කරගන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි අපේ රටේ වංචා දූෂණ පිළිබඳ නීතිමය කටයුතු ඇනහිටලා තියෙන තත්ත්වයක ඒව කොහොමද නැවතත් ක්‍රියාත්මක කරන්න කියලා. අවසාන වශයෙන් අප ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මහමැතිවරණයකට ගිහිල්ලා අපේ රටේ ජනතාවගේ ජනමතය පාර්ලිමේන්තුවේ පිළිමිබුවන ජනවරමක් ලබා ගන්න කොහොමද කියලා. අපේ රටේ දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුවවත් රජයවත් ජනතාවවත් ලෝකයවත් විශ්වාස කරන්නේ නැහැ. ලෝකෙන් ණයක් දෙන්න ගියත් අහනවා ස්ථාවර රජයක් විනිවිදභාවයෙන් යුත් රජයක් ඕනේ කියලා. ජනතාවත් පාලකයා විශ්වාස කරන්නේ නැහැ. ඒකින්ද අපි මුලින්ම යාන්ත්‍රණයක් හදන්න ඕනේ, ජනතාවගේ විශ්වාසය ගොඩනගන්න පුළුවන් යාන්ත්‍රණයක්. ඉතින් ජාතික ජනබලවේගය විදිහට අපි යෝජනා කරනවා ඇමතිවරු 10කට නොවැඩි විවිධ පක්ෂවලින් සැදුම්ලත් කැබිනට්ටුවක්. ඒකෙන් අපිට පුළුවන් වෙනවා අර තනි පුද්ගලයෙක්ට තිබ්බ අවිශ්වාසය, තනි කණ්ඩායමකට තිබ්බ අවිශ්වාසය අඩු කරගන්න. ඒ වගේම තමයි අපේ විනිවිදභාවය ඊළඟට ඇතිවන කැබිනට්ටුවේ විනිවිදභාවය ඇති කිරීම සඳහා අරගල කරුවන්ගෙන්, එතකොට වෘත්තීයවේදීන්ගෙන් සහ මහා ජනතාවගෙන් සැදුම්ලත් අධීක්ෂණ ව්‍යුහයක් සකස් කළ යුතුයි කියන එක. දෙවැනි කරුණ ලෙස අපේ මේ ආර්ථික තත්ත්වයත් ජන ජීවිතයත් යාවත්කාලීන කරන්න අපි කඩිනමින් මොකද්ද කරන්න ඕනේ? අපි කඩිනමින්ම කරන්න ඕනේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේ ආර්ථිකයෙන් දැඩිව බැටකන ජන කොට්ටාසයට. ඒ ජන කොට්ටාසයට විශේෂ සහන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න වෙනවා රජයක් විදියට. ඒ වගේම තමයි අපේ ජනතාවටත් අපේ කර්මාන්තවලටත් අත්‍යවශ්‍ය කරන සේවා සහ භාණ්ඩ අඛණ්ඩව ලැබෙන වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය කරන විදේශ විනිමය ළඟා කර ගැනීමට ක්‍රියාමාර්ග අපිට ගන්න වෙනවා. ඒ වගේම මේ ඔක්තෝබර් මාසයේ පටන් ගන්න සංචාරක කර්මාන්තයේ ඊළඟ අදියරට අප රටක් විදියට සූදානම් වෙන්න ඕන. ඒ වගේම මේ සංචාරක කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්තකරුවන් සහ විදේශිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ජාතික සැලැස්මක් අපි ක්‍රියාත්මක කරන්න වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න අප සියලු දෙනාම එකඟ වෙලා තියෙන විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග අනපනත් ගේන්න ඕන. ඒ වගේම තමයි ස්වාධීන කොමිෂන් සභාවල ශක්තිය නැත්නම් ඒ වගේ ක්‍රියාකලාපය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන නැත්නම් නීතිමය වෙනස්කම් මේ කෙටි කාලය තුළ අපිට සිද්ධ කරගන්න වෙනවා. අපේ රටේ සම්පත් අවභාවිතා වෙලා කියලා, දූෂණයෙන් පිරීලා අපේ බදු මුදල් සහ ණය මුදල් හොරකම් කරලා කියලා. ඒ නිසා මේ කෙටි කාලය ඇතුළත ජාතික ජනබලවේගය විදියට ප්‍රමුඛත්වයක් දෙනවා මේ වත්කම් සහ මේ ධනය නැවත අත්පත් කර ගැනීම සඳහා. සොරාගත් දේපල අත්පත් කර ගැනීමට ජාත්‍යන්තර සහාය ලැබෙන ස්ථා ක්‍රියාමාර්ග නැත්තම් ඒ වැඩපිළ ලංකාවේ ක්‍රියාත්මක කරන්න අපි උත්සුක වෙනවා. ඒ වගේම තමයි නීතිපතිවරයා විසින් ඉල්ලාස් කරගත් නඩු වල නැවත සමාලෝචනයක් කරලා නැවත නඩු පවරන්න පුළුවන් මොනවද කියලා අපි හොයා බලනවා. ඒ වගේම තමයි සාක්ෂි සහිතව තියෙද්දි සමහර නඩු වලින් වැරදිකරුවන් නිදොස් කොට නිදහස් කරා. අන්න ඒ නඩු නැවත අභියාචනා කරන්න පුළුවන්ද කියලා අපි සොයා බලනවා. ඒ වගේම තමයි තාක්ෂණික කරුණු මත දූෂණ සහ අල්ලස් විමර්ශන කොමිසමට ඉදිරිපත් කරගන්න බැරි වෙච්ච ඒවා සහ ප්‍රතික්ෂේප වෙච්ච නඩු නැවතත් පවරන්න පුළුවන්ද කියන සොයා බැලීම අප කඩිනමින් සිදු කරනවා. අවසාන වශයෙන් අප යෝජනා කරන්නේ කඩිනමින් මහමැතිවරණයකට යා යුතුයි කියන යෝජනාව. මොකද අපේ රටේ ජනතාවගේ ජන මතය
මේ පාර්ලිමේන්තුවේ පිළිඹිඹු වෙන්නේ නැහැ. ඉතින් කෙටි කාලයකට මේ අන්තර්කාලීන රජ රට ස්ථාවරත්වයකට පත් කරමින් මහමැතිවරණයකට ජනතාවට ඉඩ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ජාතික ජනමලයේගේ විසින් ගනු ලබනු ඇත. ඉහත සඳහන් කළ නිශ්චිත වැඩපිළිවෙල මාස 6ක් ඇතුළත සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා අපට හොඳ විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන නායකත්වය දෙන්න ජාතික ජනබලවේගයේ අප සූදානම්.